නීලපබළු කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් ඉදිරියට ඇත්තටම පූජට බැරයන් කියන ඇමතුමක් ගැන විස්තරයි මම ඔයත් එක්ක කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලීමක් කරනවා මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. දැන් ඉතින් කොහොමනත් අනිවාර්යයෙන්ම අපිට මෙතනදී මෙන්න මේ වගේ කාරණාවක් කතා කරන්න පුළුවන්කමක් ලැබෙනවා කියලයි මම අද වීඩියෝ එක තුළින් ඔයත් එක්ක කතා කරන්නේ. ඇත්තම කියනවා නම් අපි මෙන්න මේ වගේ කාරණාවක් මෙතනදී කතා කරමු. පූජිත දැන් ඕන කරන්නේ කොහොම හරි කරලා හොයාගන්න. ඒ වෙන කාවවත් නෙවෙයි හොයාගන්න උවමනාවක් තියෙන්නේ. ඒ තමන්ගේ ආදරේ. ඉතින් ඇත්තටම අභිමාන්ගේ අතුරුදහන් වීමට මොකක්ද හේතුව? අභිමාන් ඉන්නේ කොහෙද? අභිමාන් මොකද කරන්නේ? අභිමාන් ඇත්තටම මොනාහරි කරනවා නම් ඇත්තටම අභිමාන් මෙහෙම සැඟවිලි ඉන්න එකෙන් වෙන දේ මොන වගේ දෙයක්ද කියලා හොයාගන්න මේ වෙලාවෙදී ලොකු උවමනාවක් තියෙනවා කියන කාරණේයි මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්නට බලාපොරොත්තු රසක් මේකතු කරගන්න කටයුතු කරන්න කියන කාරණාව ඉදිරියේදී සාකච්ඡා කරන්නට කැමති වෙනවා කියලයි මම අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්නේ. කොහොම නමුත් ඉදිරියේදී අපිට මේ වගේ දෙයක් ගැන කතා කරන්නට උනන්දුවක් තියාගෙන ඉන්නවා කියලයි අද වීඩියෝ එක හරහා මතක් කරන්නට අපි ලෑස්ති වෙන්න කියන කාරණාව මම අද ඔයත් එක්ක කතා කරනවා. ඉතින් කොහොම නමුත් අපි ඉදිරියේදී මේ වගේ දෙයක් ගැන කතා කරන්න ඕනේ. ඇත්තටම පූජිත හදිසියෙන් පූජලා අර බාර දීලා තියෙනුනේ අබ්බමන්න හොයන්න ඒ කට්ටියකින් අමතුමක් එනවා. ඉතින් ඒ කට්ටිය මේ සෝෂල් මීඩියා වල ඇත්තටම අබ්බමන් පල් කරලා තියෙන පෝස්ට් දැකලායි තියෙන්නේ. ඉතින් ඒ ඔස්සේ ගිහිල්ලා අබ්බමන් ඉන්න තැන හොයාගෙනයි තියෙන්නේ. ඉතින් අබ්බමන් ඉන්න තැන හොයාගත්තා. අභිමන් මෙන්න මේ වගේ තැනක ඉන්නේ. මේ වගේ දේවල් පූජිර දැනුම් දෙන්නේ මේ මැරියෝ තමයි. ඉතින් කොහොමනම් පූජා මේ දේ දැනගත්තත් ඒ සැනින්ම අභිමන් බලන්න යන උනන්දු වෙන එකක් නැහැ. හේතුව තමයි හොරෙන් ගිහිල්ලා අභිමන් ඉන්න තැන බලන එක වෙනම කතාවක්. හැබැයි අභිමන් ඉන්න තැන දැනගත්තට එක සැරේම ගිහින් බලන එකක් නැහැ. මොකද එහෙම වුණොත් අභිමන් මෙතනනොත් ජය කියලා ලොකු බයක් තියෙන නිසා කියන කාරණාව අපිට මෙතනදී පෙන්වන්න පුළුවන්. ඉතින් ඒ දේ නිසාම අපිට තව දෙයක් මෙතනදී කතා කරන්නත් ඉඩකඩක් තිබෙනවා කියලයි මම ඔයාට මතක් කරන්නේ. ඉතින් ඒකත් එක්ක අපි ඉදිරියේදී තව දෙයක් ගැන සාකච්ඡා කරන්නට අවස්ථාවක් හදා ගන්නවා කියන කාරණය මතක් කරන්න ඕනේ. ඒ ගැන මම සිහිපත් කරවතින් අපි මෙතනදී තව දෙයක් ගැන කතා කරන්නට අවශ්‍යතාවයක් හදා ගන්නවා. ඒ කියන්නේ ඇත්තරම පූජා හරිම සතුටින් ඉඳී මොකද අපි මන් ඉන්න තැන හොයාගන්න පුළුවන් වීම නිසා කියන එක ගැන තමයි මතක් කරන්නේ.